ස්වද්ධාවන්ත වාසනාවන්ත පන්නතුනි. අපි මේ භාවනා වැඩසටහන් වොලිදී එක දිගටම මුලද භභාවනා කිරීම කියන දේ එක දිගට කරවන්නේ. එකට හේතු තියෙනවා භාවනා කිරීමදී දැන් භාවනාවක් කරලා නැගිටලා ආයේ ගිහිල තවභාවනාවට එක පාර මුලදදි ඉඳගන්න අවශ්‍ය නෑ. එහෙම එහෙ මනසට ඒ ඔරුදුක රද්දි ටිකක් විවේකයක් දෙන්න ඕන දැන් අපිත පොඩ්ඩක් නිදහස් තැනකට ගිහි වාඩි වෙලා පොඩක් මේ පරිසරයේ දි චුට්ටක් බලාගෙන පොඩක් අනවස්වය කාමුකු සිතතුවිල්ලි තරහයන දෙව හිතන්නතු සාමාන්‍ය විදිහට චුට්ටක් වාඩි වෙලයින්් නිස්කාලංග තැනක. පොඩක් මේ පරිසරේ දහේ බලන්න ගහ කොල දිහයා බල පොඩක් හිත ටියක් තියාගෙනන හිතට වෙන සක්ෙන්න්න. එතකොට පරිසර සබ්දවලට ටිකක් කැහුම් කන් දෙෙන්න්න ඒ අ ස්තියන සභාාව ටිකක් හිතින් අයින්වෙන්ඩ. එහෙම ඉඳලා ඉවරවෙලා තව භාවනාවක ඩයන්න දැන්. ඒක සාමාන්‍යෙන් දැ භාවනට මාරුවෙන ඒවා භාවනාව කර කරයිදලා තවත් මනසිකාරයකට මාරුවෙන දේවල් ගොඩක් ඉස්සරහදි. භාවනා කරගෙන දියුණු වෙච්චි අයට කරන්න පුලහන් දේවල් තියනවා. හැබැයි ආරම්බේදී ඒ විදිහට අපි කරන්නේ නෑ. භාවනවෙදී ටොඩි විවේකයක් ගන්නුවට දැන් බුදුන්වන්දඩ පුරුදුෙන් එතකොට පිරිත් කියන්නකොට සංඒකට හැබැයි පිරිත් කියනකට බොහොම රිද්මඒකට කියන්න බුදුන් වදිනකොට ඒ පිළිවෙලකට කරන්න ඒකට හදිස්සියේ කලබලේ භාගාතය එහෙම කරන්න ඒ වගේම තමයි පොඩක් සක්මන් කරන්න හොඳ භාවනා වාඩි වෙලා භාවනා කරන කෙනෙක් නම් ටිකක් භාවන නැකීටලා එහෙම ඉඳගෙන අනික් භාවනාවට යන්න එතු ටික් සක්මන් කරලා ඇවිල්ල වාඩිලා භාවනා කරන්න එතකොට ඒ සිතටයක් වෙනස්වෙන්න බලනු. එතකොට ඒක අලුතින්ම් භාාවනක් පටන් ගන්න ආයත් හොඳයි. හැබැයි අනවශ්‍ය මිනි සුත්යක රංචු ගෙහිලා කයිවාරුගාගා මේ එක ඒක වල් පල් කතා කර කර. එතකොට ගිහිල්ල මේ රේ දිකදාගන සින්දවා ඒම නැත්න චිතරපටිය බල මේ වගේ දේවල් කරන්න එපා. ග භහාවනාට ලොක බාධාව බවට පත්තින. ඒ නිසා ඒක නිෙමේ මම කියලා කියන පොඩ්ඩක් ඒ ධර්මයට අදාළ දෙයක්කු දහම් පොතක් පතක් අපි කියවන්න දිනෝ සමහරයට ඒක ටිකක් කියලලා ධර්මය හිත සතුටු කරගන්න දහම් පොතක් කියල හිත සතුටු කරගෙන නැවත භාවනාවේ දිනවා සක්මන් කරලා. එතකට ටිකක් කරන්නේ දැන් අපි දිගටම භාවනා කරනවානං සක්මන් කරනවා වාඩියල භාවනට. ඒ අතරතුර ගිහි පොඩක් රි නිස්කලන්තැන බවාඩිල පොඩක් පරිසරයේ දිහ බල පොඩක්ඒ ැහුම් කඳන චුට්ටක් කියලා ඉන්ඩ. එතකොට මේ හිත ක්‍රමාණකෝලව දියුණු ගැන ගැනීමේදී හිතට මේ භාවනා කරන කෙනෙක් ලබාදීයුතු යම් කිසි විවේකයක් තියෙනවා. අපිට උනන්දුව උද්‍යයෝගය වීරිය තිබුණයි කියල එක දිකට පිම්මෙක් කරගෙන යන සිරතක් නෑ. එයාගේ දිවිල් කෙටි දුරයි. දුර දිවීමක් නෙමේක දැකල තිනව කෙටි දුරද කෙටි දුරදුවන මීට සීයෙන් ඉවරෙනවා. ඒ පිම්ම වැඩි දුරදවනේවට දුවන්න පුල් හඳේ පිම්ිේ බෑ ඒයා වැඩි දුරදුවන්නයකි. එනිසා භාවනාව කියලකෙන දුර ගමනක්.ඒ දුරගමනට අපි සැහැල්ලුවෙන් තමයි ගන පටන් ගන්නේ වකෙන් පටන් ගන්නේ හිතක් ධර්මය තුළ පෝසනය කරන්න ගොඩක් දේව ලූමනාවෙන බුදුන්වා දින්න දේවා. නක් දහමක් කරන්න දානයක් දෙට. ඒවගේම මේ මේ පිරිත්තහඩ පිරිත් කියන්න දේවල්. මේවදේවල් මුලදී මේ හැම දෙයක්ම උපයෝගි කරගණඩ හිත සංසිදධුවගඩ. ඒ සන්සිදුව ගන්න එ එකකොට භාවනා කරන කෙනෙ දිගට කරන්න අතරතුර ඒ දිගටම කරන්න නැතුව යම් ිසි වියකයක් ගත මේ වගේයක් පුරුදු කරන්න දැන්. අපි භාවවැඩහ සහර වැඩ සරහන් වල ඒ භාවනාව දිකටම කරවනවා. එක ගැටලුවක් නෑ. තවට ඒකට උපදේස් දෙනෙනෙක්ින්න එකක උපදේසකත්තයඇතින නියීමමිති කාලයක්ත්ති න නියමත කාලෙක්කවදීමමතියන පුහුණුවීමම ක්‍රමවේදඇත්තිර. ම මේ එක කියන්න නිවේස්සල භාවනා කරන ඉන්න පුළුව. ට පුද්ග ිගව භාවනා කරන අඉන්න පුළුව සමහට භාවනට වෙන්කරගත්තු කාල ඇතුළ භාවනා කරන අයිඉන්න පුළන්. එතකොට ඒකට අරදේවලුත් යම්කිසි ප්‍රමාණයකට ඇතුළත් කරගෙන කරන්න ඔස්සහ කරන්න එතකොට ඒක ඔබේ භාවනාව දියුණුවටත් ධර්මයේ දියුණුවටත් චිත්ත පාරිසුද්ධියයටත් හේතුපකාර වෙනවා. එතකොට ධර්මයේ භාවනාව දියුණුවට අර අන මශ්‍ය දේවල් කරන්න දෙපා දැන් අපි භාවනාවම් අධ්‍යස්ථානකට හිළ භාවනා කරන විශේෂයේ මේ ප්‍රංචු ගෙහිල්ල පිරිසත් එක කයිවාරු ගහන් දෙපා වල්පල් කතා කර ධර්මය වනත් කතාකිරීම සීමවතියෙන. බොහෝ වෙලාට භාවන අඩසරංගලටගේපාම් නිහන්ඩව වාසය කරන්න පුරුදුුවයෙන්. කතාබා අඩු කරන්න. අනවශ්‍ය දේවල් මේ ගිය තොරතුරු ඔයා කොහෙ දදින්නේ ඔයා මුකද කරන්න ඇග රස්සාමකක්ද ඔ ගම කොහෙද ඔයාගේ ටෙලිපෝන් නම්බරවු මේ කෝමත්තරින්ඩ. එය වැඩක්න අපි දෙැ හැඳුනුම්කං ඇති කරගඩ නමේ යන්නේ. භාවනා කරන්නන් දෙෙන ඇත බැඳීමමැති කරගන්න නෙමේයන්න ඉතින් ගේවාම අපි අදාළ වැඩේ විතරක් කරන්න. හිතේ කතා කරන්න ඇත්තක හිනාාවන්න ඇත්තන් හිනාාවෙන්ඩුවනේ ඇත්ත කතා කරන්නඕන ආරයට මොනවගේ දියුණු අද දන්න ඇතියන්නේ. මෙයා මෙච්චල භාවනා ඒව වැඩක්න අදාළ කර්මස් ථාන දෙෙන ආචාර්වරයන් වහන්සේගේෙන් ඒ අවාධන්නු ශවාසනා කරගන නිහන්ඩව නිස්සබ්දව තමන්ගේ කටයුතු කරගන්න. විශේසේ කතා බා කියන එක ලොකූ භාධාවක්ය වෙන බණභාවනා කරන්නගේපුහම. කෙලවරාක් නැතු කතා කරන්න මිනිසු පුරුදුවෙීලා තියනවන මේ කතා කරන එක භාවනාවට ලොකු බාධාවක් වෙනවා. එනිසා නිහන්ඩ භාවේ තියාගෙන, කටයුතු කරගන්න එතකොට ඔබට භාවනාාව ඉක්මනින් දෙවුණු කරගන්න පුළුවන් හැම දෙෙනටම තෙරුවන් සරණයි.